අද අපි වීඩියෝ එකකින් බලන්න යන්නේ 2022 දී Apple ලා රිලීස් කරපු iPhone 14 Pro Max එකෙන් තමයි. මේක තමයි Apple ලා විසින් රිලීස් කරපු 2022 ගේ flagship ම top end model එක. So මේක පිළිබඳව තමයි අද අපි වීඩියෝ එක කතා කරන්නේ. හැබැයි මේකේ specs වලට අනුව මේකේ performance තියනවද නැද්ද කියන එක ගැන නෙවෙයි අද අපි වීඩියෝ 13 Pro Max versus 14 Pro Max එකෙන් තමයි කතා කරන්නේ. දෙකේම වෙනස්කම් කොහොමද? සමාන දෙකේම පරස්පර වෙනසක් තියනවද? 13 Pro Max එකේ ඉඳලා 14 Pro Max එකට අනිවාර්ය switch වෙන්න ඕනද? එහෙම නැත්නම් shape කියන එක ගැන තමයි අද අපි වීඩියෝ එකේ කතා කරන්න යන්නේ. ඊට කලින් මේ වගේ useful videos බලන්න අපේ YouTube channel subscribe කරන්න. ඒ වගේම අපේ Facebook page එක like කරලා TikTok එකේ follow කරන්න, Instagram එකේ අනිවාර්යෙන් follow කරන්න අමතක කරන්න එපා. අපේ වීඩියෝ එක පටන් ගමු. මේ ෆෝන් එකේ unboxing experience එක බලමු. Apple ආයතනයට අනුව ඔය ලක්ෂ 8ක් 7ක් දීලා ෆෝන් එකක් ගත්තත් ඔයාලට ෆෝන් එකත් එක්ක ලැබෙන්නේ ඒගොල්ලන්ගේ data cable එක, paper box, ඒ වගේම stickers. ඒ හැරුණම වෙන දෙයක් අපේ box එකේ බලා ගන්න ලැබෙන්නේ නැහැ. අද මම review කරන්න යන්නේ iPhone gold. ඒ කියන්නේ iPhone 14 Pro Max එක gold color එක, ඒ වගේම 256GB. So මේක තමයි මේකේ on paper box එකේ හැම තියෙන details. හරි. දැන් අපි side by side compare කරලා බලමු iPhone 13 Pro Max versus 14 Pro Max දෙකේම වෙනස්කම් කොහමද සමානකම් කොහමද කියලා. ඉස්සලාම as usual build quality එකෙන් දෙනවා පටන් ගමු. මේ ෆෝන්ස් දෙකටම almost සමාන super solid build එකක් තමයි තියෙන්නේ. දෙකටම top notch build එකක් බලා ගන්න පුළුවන්. ඒකට හේතුව Apple ලාගේ flagship ෆෝන්ස් තමයි 13 Pro Max එක, ඒ වගේම 14 Pro Max එක දෙකේම build quality අතින් කියන්න කිසිම අඩුපාඩුවක් නැහැ. හැබැයි 14 Pro Max එකේ 0.2 mm thickness එකක් අපිට 13 Pro Max එකට වඩා බලා ගන්න පුළුවන්. ඒකත් දෙකම ළඟ ළඟ තියලා side by side compare කරලා බැලුවොත් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේකේ protection එකට use කරලා තියෙන ceramic shield වෙන්න පුළුවන්. ඒ වගේම මැදදී use කරලා තියෙන frame එකට උනා stainless steel දෙකේම සමානයි. weight එක පවා සමානයි. දෙකේම build quality අතින් top notch කියන්න කිසිම අඩුපාඩුවක් නැහැ. දෙකේම build quality එක සමානයි. ඒකේ කිසි වෙනස්කමක් අපිට බලා ගන්න පුළුවන් නැහැ. So ඒ නිසා each point ලබා දෙනවා ෆෝන්ස් දෙකටම. හරි. දැන් මේ ෆෝන් එකේ platform එහෙම නැත්නම් performance ගැන කතා කරමු. iPhone 13 Pro Max එක බලගන්න ගොල තියෙන්නේ A15 Bionic extra core chip එකකින්. ඒකත් 5 nanometer technology යටතේ build කරලා තියෙන්නේ. හැබැයි iPhone 14 Pro Max එක නිෂ්පාදනය කරලා තියෙන්නේ A16 4 nanometer technology යත් එක්ක එන extra core chip එකකින්. specifications වලට අනුවම 13 Pro Max එකට වඩා 14 Pro Max එකේ performance වැඩි. apps open වෙන වෙලාවත්, ඒ කියන්නේ apps run කරන වෙලාව වෙන පුළුවන්, ෆෝන් එක boot වෙන time එක වෙන පුළුවන්. ඒ හැම අතින්ම 13 Pro Max එකට වඩා 14 Pro Max එකේ speed එක වැඩි. දැන් speed එක වැඩි කිව්වට ඒක ලොකු difference එකක් නැහැ. boot වෙනකොට seconds 1ක් 2ක් පරක් වෙනවා. app එක open කරනකොට millisecond 1ක් 2ක් වගේ තමයි miss වෙන්නේ. ඒ කියන්නේ ඔයා slow motion video කරගෙන බැලුවොත් තමයි ඔයගලන්ට කියන්න පුළුවන් 14 Pro Max එකේ performance එක app open වෙන times, ඒ වගේම camera එක open වෙන time ඔක්කොම වැඩි කියලා. ඒ හැරෙම ඔයාට කියන්න බෑ 14 Pro Max එකේ apps open වෙන time එක performance ඒ ඔක්කොම වැඩි කියලා. ඒ තරම් minute upgrade update එකක් තමයි 14 Pro Max එකේ 13 Pro Max එකේ performance අතින් බලා ගන්න බලුවොත් almost same කියන්න බෑ. almost same 14 Pro Max එකේ performance එකට 13 Pro Max එකේ performance. ෆෝන් එක කැමරා වගේ තමයි ඩිස්ප්ලේ එකත් මේන්ම පාට් එකක්. හරි. දැන් මේ ෆෝන්ස් දෙකේම ඩිස්ප්ලේ එක සයිඩ් බයි සයිඩ් කම්පයර් කරලා බලමු. ඔයගොල්ලන් ස්ක්‍රීන් එකේ පේන්නේ දෙකේම ස්ක්‍රීන් වල ස්පෙસિෆිකේෂන්ස්. ඒ කියන්නේ ඩිස්ප්ලේ මොනවාද ටයිප් එක යූස් කරලා තියෙන්නේ 120 Hz ද HDR රේට් මොනවාද කියන දේවල් තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඕල්මොස්ට් දෙකේම යූස් කරලා තියෙන ඩිස්ප්ලේ එක සේම් 120 Hz ඩිස්ප්ලේ එකක්. ඒ වගේම HDR Dolby Vision සපෝට් තියෙන ඩිස්ප්ලේ දෙයක් තමයි යූස් කරලා තියෙන්නේ. හැබැයි 14 Pro Max එකේ ඩිස්ප්ලේ එක 13 Pro Max එකට සාපේක්ෂව බලනකොට deep darks එහෙම අපිට බලා ගන්න පුළුවන්. contrast ratio එකත් වැඩි. PPI density එක 14 Pro Max එකේ වැඩි නිසා. dynamic island කියන එක ඉස්සෙල්ලාම යූස් කරනකොට පොඩ්ඩක් annoying වගේ. හැබැයි යූස් කරන අපිට ඒක ගානක් නැතු යනවා. dynamic island කියන දේ notch එකකට වඩා පොඩ්ඩක් පළයන් තමයි තියෙන්නේ. ඒ කියන්නේ screen එකෙත් පොඩ්ඩක් notch එකට වඩා පළයන් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉස්සලාම use කරනකොට පොඩ්ඩක් annoying වගේ. හැබැයි use කරන අපිට කිසිම ප්‍රශ්නයක්, ඒ කියන්නේ කිසිම දැනීමක් එකේ තියෙන්නේ notch එකක් ඇතර තියෙන කියලා feel වෙන්නේ නැහැ. display අතිනුත් 14 Pro Max එකේ display එක පොඩ්ඩක් සාපේක්ෂව හොඳයි. ඒ කියන්නේ 2 times 3 times වගේ හොඳ නැහැ. 0.5 times 0.25 times වගේ තමයි හොඳ display අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 13 Pro Max එකට සාපේක්ෂව 14 Pro Max එකේ display එක. දැන් ෆෝන්ස් දෙකේම මම කැමති part එක වුණා camera ගැන කතා කරමු. මේ camera එකේ විතරයි
revolutionary change එකක් අපිට 14 Pro Max එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒකට හේතුව ඒගොල්ලන් යොදාගෙන තියෙන sensor එක වෙනස්. ඒ කියන්නේ megapixel ගන්න වෙනස්. 48 megapixel main sensor එකක් මේ පාර iPhones වල final එක ගෙනල්ලා තිනවා. 13 Pro Max එකේ 12 megapixel sensor එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි මේ 48 megapixel එක අපිට use කරන්න පුළුවන් වෙන්නේ raw mode එකේ photos ගන්නවන විතරයි. 13 Pro Max එකේ raw mode එකක් ගන්න වුණත් අපිට 12 megapixel තමයි maximum වැඩ කරන්නේ. So මේ 48 megapixel එක use කරගෙන phones දෙකේම raw mode එකේ photos ගත්තා නම් clearly අපි 14 Pro Max එකේ details වැඩි noise ගතිය අඩුයි image processing එක superi top notch දෙකේම හොඳයි හැබැයි 14 Pro Max එක 13 Pro Max එකට සාපේක්ෂව sharpness එක වෙන්න පුළුවන් ඒකේ තියෙන details වෙන්න පුළුවන් noise less ගතිය වෙන්න පුළුවන් ඔක්කොම 14 Pro Max එකේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා normal mode එකේ අපි photos ගන්න ඒ කියන්නේ raw නැතුව normal mode එකේ photos ගත්තා නම් අපිට එක පාටම difference කියන්න බෑ ऑलमोस्ट 99%ක්ම ෆෝන්ස් දෙකේම අවුට්පුට් එක සේම් තමයි මේ පාර 14 Pro Max එකේ 2x කියන ඔප්ෂන් එකක් තියෙනවා iPhone 13 Pro Max එකේ ඒ ඔප්ෂන් එක අපි අතිම zoom කරන්න ඕනේ ඒක ලොකු ෆීචර් එකක් කියලා කියන්න බෑ හරුනම දෙකේම normal mode එකේ ෆොටෝස් ගන්නකොට ऑलमोस्ट සේම් දෙකේම සේම් ම කියන්න බෑ ऑलमोस्ट සේම් පොඩි පොඩි හොඳටම නොටිස් කරලා zoom කරලා නොටිස් කරොත් විතරයි අපිට ඩිෆරන්ස් හොයාගන්න පුළුවන් වෙන්නේ හරි දැන් ෆෝන්ස් දෙකේම portrait mode macro night mode ගැන කතා කරමු macro mode එකේ 14 Pro Max එකේ details වෙන්න පුළුවන් ඒ කියන්නේ noise less ගතිය වෙන්න පුළුවන් image processing එක කරන්න පුළුවන් superi 13 Pro Max සාපේක්ෂව night mode එකේ දෙකේම same processing එකක් තමයි තියෙන්නේ ලොකු වෙනසක් නැහැ ඉස්සර කිව්වා වගේ තමයි 99% ඔක්කොම same ලොකු difference එකක් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ හැබැයි video graphics වලට ආව නම් 13 Pro Max එකේ නැති feature එකක් 14 Pro Max එකේ දිනවා ඒ තමයි action mode ඒක use කරන almost GoPro එකට උනා tough දෙන්න පුළුවන් තරමේ stabilize video එකක් අපිට ලබා ගන්න පුළුවන් ඒ වගේම cinematic video වලදී 4K 30fps දක්වා අපිට shoot කරන්න පුළුවන්. හැබැයි iPhone 13 Pro Max එකේ HD 30fps දක්වා තමයි අපිට video record කරන්න පුළුවන් වෙන්නේ. ඒකේ එන output උත් පරස්පර වෙනසක් අපිට බලා ගන්න පුළුවන්. cinematic එක superiorටම improve කරලා තිනවා. portrait features එකත් අපිට ලොකු වෙනසක් බලා ගන්න බෑ. මේකේ 2x තිනවා. 13 Pro Max එකේ 2x නැහැ. ඒකේ තියෙන output එක ගැන බලන් almost same 100% same වෙන්නේ නැහැ කොහොමත්. ඒකට හේතුව මේකට අලුතින් image processing ඔක්කොම දාලා තිනවා හොඳටම customize කරලා තිනවා optimize කරලා තියෙන නිසා ඒ නිසා almost same output එකක් අපිට ලබා ගන්න පුළුවන් selfie camera එක ගැන කතා කරොත් ඒකෙත් ලොකු වෙනසක් නැහැ almost හැම දෙයක්ම specs වලත් output එකෙත් කිසිම වෙනසක් නැති තරමේ තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ දෙකේම output same 14 Pro Max එකයි 13 Pro Max එකයි කිසිම වෙනසක් නැති තරමේ තමයි අපිට output එකම ලබා ගන්න පුළුවන් වෙන්නේ හැබැයි cinematic mode එකේ 4K 30fps 14 Pro Max එකේ selfie camera එකට record කරන්න පුළුවන් හැබැයි cinematic mode එකේ HD 30fps තමයි අපිට 13 Pro Max එකේ record කරන්න පුළුවන්න්නේ ඒකේ ලොකු වෙනසක් අපිට බලා ගන්න පුළුවන් දැන් මේ phone එකේ තියෙන battery life එක ගැන කතා කරමු 14 Pro Max එකට සාපේක්ෂව 13 Pro Max එකේ battery mAh ගන්න පොඩි අංශ වලින් වැඩි හැබැයි 13 Pro Max එකට tough දෙන තරමේ ලොකු improvement එකක් battery life එකේ අපිට බලා ගන්න පුළුවන් කියන්නේ 13 Pro Max එකට වඩා හොඳ battery life එකක් අපිට 14 Pro Max එකේ බලා ගන්න පුළුවන් ඒ 13 Pro Max එකේ battery life එක يعني battery mAh ගන්න 14 Pro Max එකට වඩා වැඩි. ඒ කියන්නේ මේකේ optimization එක සුපිරි. Always on display support එක බලා ගන්න පුළුවන්. 13 Pro Max එකේ බලා ගන්න බෑ. Crash detection 14 Pro Max එකේ බලා ගන්න පුළුවන්. 13 Pro Max එකේ බලා ගන්න බෑ. Satellite connect කරලා අපිට කතා ගන්න පුළුවන්. හරි. දැන් මේ වීඩියෝ එකේ final conclusion එක බලමු. ගේ opinion වලට අනුව. ඔයා content creation කරන කෙනෙක් නම් ඔයා 14 Pro Max එකට switch වෙන එක ගොඩක් වාසිදායක වේවි. ඒකට හේතුව මේකට use කරලා තියෙන sensors හොඳයි. මේකේ තියෙන camera improvements අපිට හොඳට බලා ගන්න පුළුවන්. Action mode video ගන්න පුළුවන්. 4K 30fps cinematic videos ගන්න පුළුවන්. So ඒ වගේ ලොකු difference බලා ගන්න පුළුවන්. Content create කරන කටියට. හැබැයි personal use එකට phone use කරන කෙනෙක් නම් business වලට පොඩි calls එහෙම ගන්න එහෙම නැත්නම් WhatsApp වල chat කරන normal use වලට phone use කරන කෙනෙක් නම් ඒකේ ඉඳලා 13 Pro Max එකේ ඉඳලා 14 Pro Max එකට change වුණා නම් ලොකු difference ඔයාලන්ට කිසිසේත්ම බලා ගන්නටම බැරි වෙයි. පුංචිම පුංචි difference තමයි අපිට 13 Pro Max එකේ ඉඳලා 14 Pro Max එකට බලා ගන්න පුළුවන් වෙන්නේ. So මේ වගේ useful video සඳහා අපිව follow කරන්න, එහෙම නැත්නම් subscribe කරන්න. තවත් interesting video හැම වෙලකම් tada bye see you.